හලෝ හැමෝටම සුබ දවසක්. ඉතින් ගොඩ දවසකින් මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් මම මේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්නවා. ඔයාලට පේනව ඇති මං ඇත්තරම මේ දවස්වල පොඩි පොඩි නැහැ, ඒක ටිකක් ලොකු කරදරයක් වුණා මට. මගේ මාව පඩි පෙළෙන් වැටිලා මගේ මසල්ස් වල පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා. ඇත්තටම සතී දෙකක් තුනක් විතර මං එකම තැන මන්ට රෙස්ට් කරන්න සිද්ධ වුණා. මම පෙන්නන්නම් ඔයාලට මගේ කකුල කොහොමද කියලා ඉස්සරහට. ඉතින් මං බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්නවා මගේ. මේ දවස්වල ඉතින් ඇත්තටම බත් හදන්න බෑ. මට කකුලත් එක්ක ගොඩක් වෙලා හිටගෙන ඉන්න බෑ නිසා ගොඩක් සරල විදිහේ කෑම තමයි ඇත්තටම හදාගන්නේ. පේනවා ඇතිනේ ඔයාලට මගේ කකුල කොහොමද කියලා. මං හොඳටම වැටුණා, හොඳටම තුවාල වෙලා ඉන්නේ. දැන් පොඩ්ඩක් සති එකමාරක් විතර ගෙවුණා. ඉතින් මට පොඩි නිවාඩුවක් හම්බුණා, හින්දා මෙන්න මේ පොඩ් ටිකත් මට කියවන්න හම්බුණා. මගේ හොඳම යාළුවෙක් එනවා මාව බලන්න. ඉතින් අපි ලන්ච් අවුට් යන්න හිතන් ඉන්නේ. ඉතින් ගොඩ දවසකින් ගියේ නෑ, අපි ලන්ච් අවුට් ගියා. කන්න බෑ කිව්වට ඔයාලට පේනව ඇතිනේ මං සේරම කෑම කාලා තියෙන්නේ, පොඩක්වත් ඉතුරු කරේ නැහැ. තාම ඕටම්, තව ටික දවසකින් වින්ට පටන් ගන්නවා. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් එළියට යන්න ඕනේ කියලා. ඇත්තටම ළඟ ලස්සන රෝස් ගාඩන් එකක් තියෙනවා. ඉතින් මගේ යාළුවයි මමයි ආච්චි අපි කට්ටේ යනවා එක බලන්න. ඔයාලටත් පුළුවන් මම පෙන්නන්නම් මොනාද මේ දවස්වල තියෙන මල් පිපිලා තියෙන මල් මොනාද කියලා. ඉතින් අද පොඩ්ඩක් ඇත්තටම කකුල අමාරු වුණත් මම එකම තැන ඉන්නත් බෑ. ඉතින් ඒ නිසා පොඩක් ඇවිදින්නත් ඕනේ. ඒ නිසා මං හිතුවා එළියට යන්න. ඉතින් ඔයාලට පේනව ඇති මේක තමයි රෝස් ගාඩන් එක. හරිම ලස්සනයි, මල් ගොඩක් පිපිලා තියෙනවා. එතකොට අදිරිද නිසා ගොඩක් වීකෙන්ඩ් එකේ කට්ටිය නිවාඩු. ඉතින් කට්ටියත් ගොඩක් ඇවිල්ලා ඉන්නවා. මං ආසම මෙන්න මේ රෝස් එකට එක හරිම බලන්න අන්කමන් පර්පල් කලයකින් තියෙන හරිම ලස්සන මලක්. ඉතින් ඇත්තටම අර ගෙයතුල ඉඳලා එහෙම එළියට ආපුවම ගොඩක් රිලැක්ස් වෙනවා මයින්ඩ් එක. ඇත්තටම ෆීලින්ස් ලව් හැමදේම වෙනස් වෙනවා අලුත් විදිහට. අපි මෙන්ටලිටි එක වෙනස් වෙනවා. අලුත් අලුත් දේවල් හිතන්න පුළුවන්, නැවුම් සිතුවිලි ඇති වෙනවා නේ. ඒ නිසා මං හිතනවා ගොඩක් ඩේ අවුට් කියන එක අපේ ජීවිතයට ගොඩාක් වැදගත්. හැම වෙලේම විවේකයක් ලැබෙන හැම මොහොතකම අපි අපේ ආදරය කරන කට්ටියත් එක්ක, අපේ යාළුවොත් එක්ක හැම වෙලේම පුළුවන් වෙලාවක වෙලාවට එළියට ගිහින් ටිකක් ඇවිදලා අපේ මනස ටිකක් නිරවුල් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් අපේ ජීවිතයේ දිනතා ජීවිතයේ වැඩ කටයුතු පහසු කරගන්න ගොඩක් වැදගත් කියලා මට හිතෙනවා. ඉතින් අපි ෆොටෝසුත් ගොඩක් ගත්තා, ඔයාලට පේනව ඇති. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ඉරිද දවස. මගේ යාළුවයි ආච්චි එක්ක අපි එළියට ගිහිල්ලා කොහොමද ගත වුණේ කියලා. ඉතින් දැන් අපි ගෙදර යන්නයි හදන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම
ගොඩක් ස්තුතියි හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයෙත් ඉක්මනට කකුල සනීප කරගෙන ලස්සන අලුත් උලග්ගයකින් හම්බෙමු.